ലോക ഛായാരൂപ ദിന സമരമ എതിലത്തേന്നെ ആഗോസ്തോ 19 വെനിദട ഒബ ദന്നവദ പലമു വതാവട ലോക ഛായാരൂപ ദിനയ ആരംഭ കരന്നട പുരോഗാമി വെന്നി ശർമ്മ കിയന ഇന്ത്യാനു ജാതികേക് ഇതിന്ന എദാ എതുമാ തമൈ പുരോഗാമി വെല മേ ദിനേ ആരംഭ കരന്നേ എതൻ പടൻ ലോകേ പുരാത് ലങ്കാവ പുരാത് ഈട സമഗാമീവ ബഹോ വ്യാപൃതി വെടസടഹൻ ക്രിയാത്മക വെനവ ഇതിന്ന അദ ദവസേദി അപി കഥാബഹ കരന്നട സോദാനം വെന്നി ലങ്കാവ അതുലേ ഗാല്ല ഡിസ്ട്രിക്റ്റ്കേ പദനം കരഗിന സിദ്ധവന വിശേഷ വെടക് ගැන කතා බහ කරන්නට මේ සඳහා අද දවසේදී අපි මැදිරියට කැඳවා ගත්තා ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ සභාපතිතුමා ධර්මසිරි කලන්සූරි මහත්මයා ආයිබෝන් සුබදාසනක් ඔබතුමාට ආයිබෝන් සුබදාසනක් ඒ වගේම අපි මැදිරියට කැඳවා ගත්තා ගාල්ල දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමේ ප්‍රධාන සංවිධායක සහ ඉසව් සම්බන්ධීකාරක අනුරංග හේවාවසම් මහත්මයා ආයිබෝන් සුබදාසනක් ඔබතුමාට ආයිබෝන් සුබදාසන මම මුලින්ම ධර්ම මහත්මයාත් එක්ක කතාව ආරම්භ කරන්න 2009 වර්ෂයේ තමයි මේ සංගමය ආරම්භ වෙන්නේ. අපි කියමු ඇයි මේ සංගමය ආරම්භ කරන්න අරමුණ මොකක්ද කොහොමද මේ ආරම්භය සිද්ධ වෙන්නේ කියලා. අතරම කතාව පටන් ගන්නවා නම් ආරම්භයට මූලික කාරණාවක් තියෙනවා. සමස්ත ලංකා කියලා සංගමයක් බිහි වෙනවා ලංකාවේ නොඑක් දිස්ත්‍රික්කවලින් එකතු වෙච්ච පිරිසක් එකතු වෙලා. ඒ මූල ආරම්භය හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම ස්ටුඩියෝ එකක් පවත්වාගෙන යද්දී නැෂනල් ඩ්‍රයිවිං ඩ්‍රයිවිං ලයිසන්ස් පාස්පෝර්ට් කියන ඡායාරූප තුනෙන් තමයි ස්ටුඩියෝ එක මූලිකත්වයේ තියෙන්නේ. ඔය ඡායාරූප රැක ගැනීම කියන්නේ අපිට යම් යම් අවස්ථාවල ගිලිහි යන්න ගියා ඒ ඡායාරූපයේ අවස්ථාව ඒක රැකගන්න තමයි ඔය ලංකාවම එකතු වෙලා සමස්ත ලංකා සංගමයක් විදිහට ගොඩනැගෙන්නේ. ඊට පස්සේ මේක ඩිස්ත්‍රික් මට්ටමින් ශාඛා පීඨවද්දි ගල් දිස්ත්‍රික්කයට ඇවිල්ලා ඒ සමස්ත ලංකා සංගමයේ ආරම්භකයෝ මම මෙතන පොඩි මතක් කිරීමක් කරනවා. ඇත්තටම කියන්න ඕනේ මේ වෘත්තිය රැකගැනීම සඳහා රංජිත් මහත්මා, ඊට පස්සේ ඩික්සන් මහත්මා, සමන් මහත්මා, සමරසිංහ මහත්මා කියන මේ මහත්වරු තුන්දෙනා එකතු වෙලා තමයි මේක ආරම්භ කරන්නේ. හතර දෙනා එකතු වෙලා ආරම්භ කරද්දී ගල් දිස්ත්‍රික්කයටත් ඇවිල්ලා ගල් දිස්ත්‍රික්කයේ සියලුම ඡායාරූප ශාලා එකතු කරලා ගොඩනගන 2009 වර්ෂයේ හසාරා කියන හෝටලේදී තමයි මේක ආරම්භ වෙන්නේ. මට මතකයේ හැටියටම අගෝස්තු වගේ මාසයක තමයි හරියටම දිනුම ගාව මතක නැහැ. ඉතින් ඒ වෙලාවේදී මූලික වශයෙන්ම ප්‍රධාන වශයෙන් සභාපතිවරයෙක් නලින් නුඩුගම්පල කියලා, ඊට පස්සේ ලේකම්වරයා හැටියට උදේ මුණසිංහ, භාණ්ඩාගාරික මහේෂ් නානයක්කාර, ඒ වගේම ප්‍රධාන සංවිධායක වසන්ත තිබුණ ආරච්චි කියන අයගේ ප්‍රධානත්වයෙන් ගල් දිස්ත්‍රික්කයේ මේක ආරම්භ වෙලා අද වෙනකන් නොඑක් වැඩ කටයුතු කරමින් අපේ ක්ෂේත්‍රයේ වෙනුවෙන් සහ බාහිර සමාජයට යම් යම් සේවාවල් කරමින් අද වෙනකන් පවත්වාගෙන ආවිල් තියෙන මේ වෙනකොට. දැන් එදා ඉඳලා අද වෙනකොට බලනකොට ඔබතුමාට කොයි වගේ ප්‍රවණතාවයක්ද සංගමය ඇතුලේ ඔබතුමා දකින්නේ පෞද්ගලිකව? පෞද්ගලිකව ගත්තොත් මම ඇත්තරම ඔක ආරම්භ කරන දවසේ මට සහභාගි වෙන්න බැරුණා. මම බාරගන්න පෝටරයක් නිසා පලතෙන්ට යන්න වෙලා ආරම්භයේදී යන්න බැරුණා. ඊට පස්සේ මම සංගම්මත් එක්ක සම්බන්ධ වෙලා ඉඳලා අවසානයේදී ලොකු වගකීමක් ආවා. එක්තරා අවස්ථාවකදී ජාතික හැඳුනුම්පත්ේ ඡායාරූපයේ අහිමි වෙන යන අවස්ථාවේදී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලංගෙම ලොකු පිරිසක් අපිට එකතු කරන්න වුණා මාර්ගම තරුණ සභා ශාලාවට. ඒ අවස්ථාවේදී මම එතනදී මූලික වුණා සංවිධායකවරයෙක් විදියට. මූලික වෙලා මම හිතන්නේ ගාල්ලෙන් 60කට ආසන්න ප්‍රමාණයක් ඒ අවස්ථාවට සහභාගී කළා. 3000කට ආසන්න ප්‍රමාණයක් ඒ අවස්ථාවට සහභාගී වෙලා අපි අතර මේ ඒ අවස්ථාවට ගිලිහිගෙන යන්න ගියපු ඒ දේ අපි රැකගත්තා කියලා සන්තෝෂ වෙනවා. ඒත් එක්කම තමයි දිගින් දිගටම අපි එකමුතුවක් විදියට එකතු වෙලා දිස්ත්‍රික්ක ඒ සියලුම දෙනා එකතු වෙලා ගමන මෙතෙන්ට අරගෙන ඉන්නේ. අනුරංග මහත්මයා, දැන් මේ අගෝස්තු 19 වෙනිදා තමයි ඡායාරූප දිනේ තිබෙන්නේ. මේට සමගාමීව ඇත්තටම නොයෙකුත් වැඩසටහන් කරන්නට තිබුණානේ. විනෝද වෙන්නට අවස්ථාවක් ලබා දෙන්න තිබුණා. හැබැයි ඔබලා බොහොම විශේෂ කටයුත්තකට අත ගහලා තියෙනවා මේ වැඩේදී. මුලින්ම කියන්න ඇයි මෙවැනි දෙයක් කරන්නට හිතුනේ? හදනවා මේක වර්ෂයක් පාසා සිද්ධ වෙන දෙයක්ද ලෝක ඡායාරූප දිනය. ඒක අපිට වුණා අපේ ඡායාරූප ශිල්පීන්ට
ඔල්ගෙඩියෝල්ට යමක් දෙන ආකාරයට කියන අපි හැමදාම ඇවිල්ලා නිකන් ෆන්නයක් කරන් යනවට වඩා ජීවිතේට දෙයක් එකතු කරගෙන චාර්පේ ශේෂ්ඨයට යම් දෙයක් කිරින්න තමයි අපේ අවශ්‍යතාවය වුණේ. එහෙදි 225ක් අපිත් එක්ක එකතු වෙනවා මේ වෙලාව වෙනකොට සමාජිකෙන් 800ක්. මොකද මේක ඓතිහාසික අවස්ථාවක් වෙනවා. ලෝකේ කොහෙවත් චාර්පේ ශේෂ්ඨකින් 800ක් එකතු වෙන අවස්ථාවක් එන්නේ නැහැ අත්තටම. ඒතකොට මේ වගේම අවස්ථාවක මේක ගාලුපුරේ තියෙන්නේ. එතකොට ගාලු නගරේ අග නගරේ ගාලේ පැවැත්ෙන්නේ මේක. ඒ අපි මෙතෙන්දි බලාපොරොත්තුනේ අත්තටම අපිට වගේම ශේෂ්ඨයේ නිලෙන ඉන්න සියලු දෙනාටම උපකාරයක් වෙන විදිහට කිරීම සහ අපේ අනාගත පරපුරුවේ මේ වෙනකොටත් අපි ඊට සමගාමීව ඡායාරූප ප්‍රදර්ශනයක් වෙනුම දරුවන් වෙනුවෙන් ලෑස්ති කරලා තියෙනවා. ඒක ගන්න ගියාම අපිට ඇත්තටම තේරෙනවා දරුවන්ගේ මේ පිළිබඳ දැනුමේ අඩුවක් තියෙනවා කියන එක. ඒ වෙනුවෙන් අපි වර්ක්ෂොප් එකක් මේ වෙනකොටම ගාල මහින්ද විද්‍යාවේ පැවැත්තුණා. ළමයි 200ක් වගේ ප්‍රමාණයක් සහභාගී කරගෙන වර්ක්ෂොප් එකක් පැවැත්තුණා. ඊට අමතරව NEQ Level 4 කියන ඇත්තටම ශේෂ්ත්‍රයේ අපිට ජාතික තලයට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා NEQ Level 4 ගන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් හැටියට. ඒක දැනට ඇත්තටම මම ඒක ලැබපු කෙනෙක් හැටියට මම දන්නවා ඒකේ නිපුණතාවය සහ සංවර්ධනයේ සියලු දේවල් එබ්බිලා තියෙන්නේ තියෙද. අපි NEQ Level 4 පිළිබඳවත් එදාට දැනුවත් කිරීමක් සිද්ධ වෙනවා, රෙජිස්ටර් කිරීමක් සිද්ධ වෙනවා. ඒ සියලු දේවල් මේනකස හරහා සිද්ධ වෙන්නේ. ඒක නයිට ආයතනයේ සහභාගීත්වයෙන් අපි ඇත්තටම අපි බලන්නේ ඡායාරූප ශිල්පීන් සියලු දෙනාම එකමුතු වෙලා ඒ එන අවස්ථාවේදී ඔවුන් දෙන්න පුළුවන් උපරිම බෙනිෆිට් එකක් දෙන්න පුළුවන් විදිය දෙයක් තමයි ඇරෙන්ජ් කරලා තියෙන්නේ. ඡායාරූප ශාලා හිමියන් නෙමේ මොවුන් එක්ක මොවුන් එකතු කර ගැනීමේදී කොහොමද ඒ වැඩ කටයුතු සිද්ධ වුනේ? මොකද බොහොම අපහසු දෙයක්. කොහොමද ඒ වැඩ කටයුතු සිද්ධ වුනේ? ඇත්තටම මේ කියන වාගේ يعني කවුරු එකතු කරා දැවැන්තම කාරණාව තමයි එකම ශේෂ්ත්‍රයේ ඉන්න පිරිසක් එකතරකට ගෙනල්ලා එකම දෙයකට එකඟතාවයෙන් ගමනක් කරන් යන්නේ. ඒදි ඇත්තටම ඒකේ ලොකුම කාර්යභාරයක් තිබ්බා මේ කාලය කැපකිරීම ලොකු ප්‍රශ්නයක් හැමෝටම. මොකද ව්‍යාපාරයක් කරන හැමෝම ආයතන සමහර ආයතන වහල එන්න ඕනේ, ලොකු දුර බැහැරක් එන්න ඕනේ. ඒ වෙනුවෙන් කොහොමද ඇවිල්ලා මෙතන සහභාගී වෙන්නේ කියලා ලොකු ගැළුවක් තිබුණා. ඉතින් ඒකට අපිට සිද්ධ වුණා යම් යම් ක්‍රමවේදයන් භාවිතා කරන්න. සමහර වෙලාවට එතෙන්දී තද නීති ගන්න වුණා, තද බල දෙයක් කරන්න වුණා. ඊට පස්සේ යම් යම් බෙනිෆිට්ස් දෙන්න පුළුවන් වුණා අපිට. එයාලට දෙන ඒ අවස්ථාවත් එක්ක අවස්ථාව දෙන එකත් එක්කම යම් කිසි නීති සද කිරීමක් හරහා තමයි අතර මේ පිරිසක් මෙතනට ගෙන ගන්න උත්සාහ දැරුවේ. ඒ උත්සාහය ගොඩක් දුරට සාර්ථකයි. ඒතර මුලින්ම ආරම්භයේදී 2009 වර්ෂයේ 25ක් 30ක ප්‍රමාණයක් තමයි එකතු කරගන්න පුළුවන්කම ලැබුණේ. අද වෙනකොට 80ක් ක්‍රියාකාරී මට්ටමේ ස්ටුඩියෝ ඕනර්ස්ලා චාරප ශාලා හිමියන් 80ක් පමණ අපේ සංගමයේ අපිත් එක්කට එකතු වෙලා සියලු වැඩ කටයුතු කරන් යනවා. ඒතර අනුරංග කිව්වා වගේ මේ ගමන අරන් යන්න ඒ පිරිසගේ සියලු දෙනාගේ සහයෝගය තිබුණේ නැත්තම් 800ක් ගාලට ගෙනල්ලා ගමනක් යන එක හරි මමාරු කාර්යභාරයක්. මොකද ඒක ඇතුළේ ලොකු කරස්රාණක් තියෙන, ලොකු වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටික හැන්ඩල් කරන්න ඉවෙන්ට් කෝඩිනේටර් විදිහට අනුරංගටවත් සභාපතිතුමා මටවත් කරන්න බෑ තනියම. ඇත්තරම ඒ පිරිසගේ සහභාගීත්වය, ඒගොල්ලගේ උදව්ව, ඒගොල්ලගේ පූර්ණ කැපකිරීම මත අපි හිතන අපි ලස්සන වැඩක් අපිට මේ වර්ෂයේ එළියට දෙන්න පුළුවන් වෙයි. මේක ලෝකයේ වෙන වැඩිම පිරිසක් සහභාගී වෙලා වෙන එකම ශේෂ්ත්‍රයක් තුළ ලොකුම පිරිසක් සහභාගී වෙලා කරන එකම ඉවෙන්ට් එක කියලා තමයි මම දකින්නේ. අනුරංග මහත්මයා දැන් ටීම් එකක් ඉන්නවා කිව්වා. මේ ටීම් එක මතක් කරමු. ටීම් වර්ක් එක අනිවාර්යෙන් වැදගත් කියලා එතුමත් සඳහන් කරපු නිසා අපි කතා කරමු මොන වගේ කණ්ඩායමක් එක්කද ඔබ මේ එකතු වෙලා වැඩ කරන්නේ කියලා. අතරම මට මේක කරගෙන යන මුලින්ම සහයෝග ලැබෙන්නේ අපි මුලින් අර මෙතුම කිව්වා වගේ 30ක් විතර ඉඳපු කණ්ඩායම තද නීති දාලා ඔක්කොම කරලා 80ක් බවට ෆික්ස් කළා. මට ඇත්තටම ලැබුණා. ඒ 80ක් එක තමයි වැඩ කරන්න මට ලැබුණේ. ඒතර මේකේ වැදගත්ම කාරණාව තියෙන්නේ ලෝකචාරප දිනය කියන්නේ දෙවන්ත වැඩක්. අපි බජට් එක ලොකු බජට් එකක වැඩක්. එක්කෙනෙක් වෙනුවෙන් ලියදම් කරන ප්‍රමාණය වැඩි. අපි ඔවුන්ගෙන් ගන්න පොඩි මුදලක් ඒ වුණාට. ඒ නිසා ඒ වැඩේදී මේ 800 දැන් 800 දෙනාම කෝඩිනේට් කරන්න අපේ මේ මේකේ ගොඩාක් දුරට ඉවෙන්ට් එක කරනකොට වෙනම සභාපතිවරු වෙනම බණ්ඩාරකරු වෙනම යන පැත්තක් තමයි තියුනේ. ඒකට අපේ සමිතිය ප්‍රධානත්වයේ තියෙන්නේ. මේක අපේ ඉන්න ප්‍රධාන සභාපති ධර්මසිරි කරන්සූරිය ළමිත් ස්ටුඩියෝ එතුමා සභාපති හැටියට කටයුතු කරන් යනවා. ඊට අමතරව චානක ප්‍රියංග ලේකම්තුමා හැටියට කටයුතු කරන් යනවා. සෙනත් ස්ටුඩියෝ බණ්ඩාරකාරක ලලේන්ද්‍ර මහතා ඉන්නවා ලලි ස්ටුඩියෝ. ඒතර ඒ තුන් දෙනාගේ අපේ සමිතිය ප්‍රධානම
මේ නිලතල තුනම ඒකට භාවිත වෙනවා. ඊට අමතරව අපිට ප්‍රධාන සංගීතකරු දෙදෙනෙක් ඉන්නවා. ගයන් සිටන්ත මහතා ඉන්න සරසවි ස්ටුඩියෝ. ඊට පස්සේ අපි සමරු කලාපය වෙනුවෙන් පත් කළ තියෙන අපේ ප්‍රථම සභාපති නලින් උඩුගම්පල මහතා ඉන්න ලසන්ත ස්ටුඩියෝ. මාධ්‍ය සම්බන්ධකාරක හැටියට එරංග ලියනගේ ඉන්න ෂට ස්ටුඩියෝ. ඡායාරූප තරංගාවලියක් ඇතුළු වෙන චරගල නජිත් තුෂාර මහතා ඉන්න ඉෆෙක්ට් ස්ටුඩියෝ. ශේෂ්ත්‍රී ප්‍රවීණ නැගීමක් අපි සිද්ධ කරනවා. ඒ කියන්නේ මෙතෙක් කාලයකට දැන් අපිට වෘත්තිමය වශයෙන් ඇගීමක් ලැබෙන ප්‍රමාණය අඩු ජාතික මට්ටමේ. ඒතකොට අපි මේක ජාතික මට්ටමට උත්සවයක් සංවිධානය කරලා ඒකෙදි අපේ ප්‍රවීණයන් දහස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් චාර ප්‍රතිශ්‍රයේ අවුරුදු 60කට වඩා පැරණි අය වගේ කිරීමක් සිද්ධ වෙනවා. ඒක කෝඩිනේට් වෙන්නේ ප්‍රදීප් ඩයස් මහතා. ඉතින් ඒ සියලු දෙනාත් එක්කම එක පුරුකක් වගේ මම අනුරංග හේවාව සමසින් සියලු දෙනාම එකට එකතු වෙලා මේ වැඩේ කටයුතු කරන් යනවා. ධර්මසිරි මහත්මයා, දැන් ලොකු ටීම් එකක් ඉන්නවනේ. ඒ වගේම බොහෝ දෙනෙක් එකතු වෙලා ඉන්නවා වැඩේට. හැබැයි සභාපති කියන්නේ මේ බොහොම භාරදුර කාර්යභාරයක්. ඔබතුමාගේ ඒ තනතුරත් එක්ක ඔබතුමා කොහොමද මේ වැඩ කටයුතු කරගෙන යන්නේ? ඒක ඇත්තම කියලා කර කියන්න වගේ බාර අරුම කාර්යය සමහර ලාවට සැර වෙන්න වෙනවා, සමහර වෙලාවට නැමෙන්න වෙනවා, සමහර ලාට ආදරෙන් කියන්න වෙනවා. අපේ මේ සමාජිකයන් එක්ක වැඩ කරද්දී හැබැයි ඉතින් මමට දැනෙන එක දෙයක් තමයි ගොඩක් වෙලාවට මම දෙයක් කිව්වොත් ඒ දෙයට ගොඩාක් දුරට අපි තර්කානුකූලව තමයි වැඩ කරන්නේ. මම කිව්වට මම ඉතින් තමයි එකඟ වෙන්නේ නැහැ, ඒක මෙහෙම වෙන්න පුළුවන් කියන තර්කයක් මට එනවා. අපි ඒ තර්කය හරහා කතා කරලා නිවැරදිම තීරණයකට අපි යනවා. ඒ කියන්නේ වෙන්න ඕන හොඳම දෙයට හොඳම කාරණා තමයි ඉෂ්ට කරන් සුද්ධ කර සිද්ධ කරන්නේ අපි. ඒකේ වැදගත්ම දේ තමයි අර අපි තර්ක කළා, අපි කතා බහ කළා ගන්න තීන්දුව ගොඩක් කාලවලට හොඳම තැනට යන්න පුළුවන් වෙනවා. මොකද ඒක මගේ තනි තීරණයක් නොවන නිසා, මේක සාමූහික වැඩක්, මගේ වැඩක් නෙමෙයි අපේ වැඩක් නිසා, අපි අපේ තීන්දුව වලට යන්න ඕන නිසා අපි හැමෝම කතා කරලා එක තැනකට යම් කිසි තැනකට යනවා. මේ වෙලාවේදී රණ්ඩු වෙන අවස්ථාල් තියෙනවා, බැන ගන්නලාල් තියෙනවා, තරහ වෙලත් ඉන්න වෙලා තියෙනවා පැය කීපයක් හරි. ඒ වගේ තැනකට අපිට යන්න සිද්ධ වෙන යම් නිසා. හැබැයි කෙසේ වුවත් අවසානයේදී අපි හොඳම තැනට එකඟතාවයට හැමෝම එක තැනකට පත් වෙනවා. අනුරංග මහත්මයා, දැන් සභාපතිතුමත් එක්ක රණ්ඩු වෙලා ඔක්කොම එකඟ වෙලා මේ වැඩපිළිවෙල කරගෙන යනවනේ. එදා දවසේ වැඩසටහන කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ? මේ කොහොමද පෙළ ගැස්ම? අපි ඇත්තටම වැඩසටහන පෙළ ගැස්ම ප්‍රධානම ඓතිහාසික ගාලු කොටපවර ආසන්නයේ තමයි අපි පටන් ගන්නෙ. එතනින් පෙරහැරකින් සියලු දෙනාම ටවුන් හෝල් එකට කැඳවගෙන ඒමක් සිද්ධ වෙන්නේ. දිස්ත්‍රික් 25ක් සියලු දෙනාම වෙන වෙනම වින් වින් වශයෙන් සියලු දෙනාම එතනට එනවා. එතනදී අපි විශේෂයෙන් මතක් කරනවා දැන් ওই කිව්ව වගේ සම්පත්දායක පිරිසක් ඉන්න. එතුමලට පැයක වගේ කාලයක් වෙන් වෙනවා. මම ඒකව මේකලොත් මතක් කරලා වින්න. එතකොට දැන් අපිට මුලින්ම ෆොටෝ ටෙක්නිකා සෝරි සමාවෙන්න. කමන්නේ කමන්නේ. ඔව්. මුලින්ම අපිට ඩිබග් ආයතනය, මෙට්‍රොපොලිටන් ආයතනය යන ආයතන දෙක සහයෝගිතාවය අවුරුදු ගාණක් තිස්සේ මේ වැඩසටහනට අපිට සහයෝගය දක්වලා තිනෝ. ඒ වගේම අපිටත් ඒ සහයෝගය දක්වනවා. ඊට අමතරව සමන් සිටි ෆොටෝ ෆ්‍රේම් ආයතනයේ අතරම 15%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. තවම රහස් ටික එලි කරනවා. මේ මේකට ආවහම මේ බිනිෆිට් ටික අතරම ගන්න පුළුවන්. 15%ක ඩිස්කවුන්ට් එකක් වැටෙනවා. ඊට අමතරව ඉමේජ් ෆොටෝ ෆ්‍රේම් 20%ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉන කට්ටියට මේ ඔපචුනිටි අතරම ගන්න පුළුවන් වෙනවා. රේන්බෝ ෆොටෝ ෆ්‍රේම්ස් ඒගොල්ලෝ ෆ්‍රේම් එකක් නොමිලේ දෙන තත්ති තියෙනවා. එදාට ආවම තමයි ඊටු විස්තර ටික දැනගන්න පුළුවන් වෙන්නේ. ලොකු ලාභ ලබන්න පුළුවන් එකක් එනවා. ඊට පස්සේ ඩිජිමැක්ස්. ඉතින් ෆොටෝ ෆ්‍රේම්ස් මේ ෆොටෝ පේපර් සඳහා 25%ක ඩිස්කවුන්ට් එකක් කරනවා. මේගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට පැය භාගයක පැයක කාලයක් ගත කරන්න වෙනවා මුලින්ම. ඒකෙන් පසුව තමයි අපි සමාරම්භ කුරල අවස්ථාවට එන්නේ. දෙනි සුවිශේෂී දෙයක් අපි කරලා තියෙනවා. ඇත්තටම ශේෂ්ත්‍රයේ හැමම ඩිස්ත්‍රික් එකකින්ම ඒ ඩිස්ත්‍රික් එකෙන් කෙනෙක් අපි පිළිගැනීමක් කරනවා ආරාධිත මුත් එක්කට. හැම ඩිස්ත්‍රික් එකක්ම නියෝජනය වෙන විදියට. ඒ කියන්නේ හැම ඩිස්ත්‍රික් එකකම ඔබ හඳුනාගත්ත දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. ඔව්, අපි හඳුනාගත්ත නෙමෙයි, අපි ඒක ඇත්තටම කරන්නේ ඒ දිස්ත්‍රික්කයේ විසින් නම් කරන ඒ දිස්ත්‍රික්කයේ දක්ෂ සහ වැදගත් සහ ඔවුන් විසින් කියන ප්‍රවීණයෙක්ව නම් කරනවා. ඒ නම් කරන කෙනාව අපි එදාට ගෞරවාන්විතව පිළි අරගෙන පහනපත්තු කරන්න අරන් ගිහිල්ලා එයාට විශේෂ
ප්‍රීතිකාව මත එයාට ඉන්න සලස්වන එකක් තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට 21 25 ආවරණය වෙන විදිය. ප්‍රථමයෙන් මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි කිව්වා ওই ඡායරූප ප්‍රදර්ශනේ දරුවන් වෙන තිබු ඡායරූප ප්‍රදර්ශනේ විනර්ස්ලා 9 දෙනෙක්. එතකොට කැටගරිස් 3ක් යටතේ අපි යන්නේ කලර් බ්ලැක් ඇන්ඩ් වයිට් සහ ෆෝන් කියන කැටගරිස් 3. ඒ තුනෙන්ම එන විනර්ස්ලා 3 දෙනා වගේන් අරගෙන ඒ 9 දෙනාට සාතිකපත් ප්‍රදානය සහ තිලන ප්‍රදානය එදා දවසෙත් සිද්ධ වෙනවා. ඊට අමතරව ශේෂ්ත්‍රයේ ප්‍රවීණයන් නැගීම සිද්ධ වෙනවා. එතෙන්දිත් ඒ සියලු දෙනාටම අපිට ඒගොල්ල වෙනුවෙන් තිලනයක් ලබා දීම සිද්ධ වෙනවා. ඊටත් අමතරව සම්පත්දායකින්ට අවස්ථාවක් ලැබෙනවා ආයි නැවත වතාවක් වුණු අමතන්න. ඊළඟට අපි වෙනුවෙන් මේ වැඩ කරපු කට්ටිය වෙනුවෙන් සභාපතිතුමා සහ සියලු දෙනා වෙනුවෙන් ඒ කරපු කැපකිරීමට අගය කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේ මේක ඇතුලේ වැඩ ඇත්තටම ලොකු වැඩ රාශියක් තියෙනවා. ඊට අමතරව මේ එනකින් අපි ඇත්තටම වැදගත්ම දේ හැටියට සරගන්නේ එන්නිකු ලෙවල් 4 ආයතනයෙන් එනවා. අයිනයිට ආයතනයෙන් ඉන්න සිද්ධ කරන දේ නැවතත් මතක් කරනවා. එදාට රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. ලංකාවේ 800ක් අපේ ඡායාරූප ශිල්පීන් ඉන්නවා. දැනට ඇත්තටම 300ක් වගේ තමයි එන්නිකු ලෙවල් 4 අරගෙන තියෙන්නේ. මොකද දැන් බියුටිෂියන්ලට එන්නිකු ලෙවල් 4 නැතුව සැලුන් එකක් ආරම්භ කරන්න බෑ. අපිටත් නොබෝ කලකින් ස්ටුඩියෝ එකක් ආරම්භ කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා එන්නිකු ලෙවල් 4 නැතුව. එතකොට ඒක නිසා ඒ ඔපචුනිටි අපි ගන්න වෙනවා. ඒක නිසා මම කියන්නේ සියලු දිනාටම ආරාධනා කරනවා එදාට පැමිණෙන සියලු දිනාටම එන්නිකු ලෙවල් 4 ගන්න එදාට රෙජිස්ටර් වෙන්න. අපි ඔක්කොම ඒතර වෘත්තීය මට්ටමින් එක තලයකට එනවා. එතෙන්දී අපි බලාපොරොත්තු වෙනවා මේක අදට නවතින එකක් නෙමෙයි. ඒතකොට අනාගතයේදී අපි ඔක්කොම එකතු වෙලා ඉන්න දවසක එකම මිලකට එකම ප්‍රමිතිකරණයකට අනුව ඡායරූප ශාලාව පවත්වාගෙන යන්න අපි උත්සාහ කරනවා මේ වැඩසටහන පසු. හොඳයි. ධර්මසිංහ මහත්මයා දැන් කියපු නිසයින් වී කියූ ලෙවල් එක ගැන. එතකොට සාමාන්‍යයෙන් මේ න්‍යායාත්මකව මේ දේවල් ලබා ගැනීම මේ වෘත්තියට ඒ දැනුම කොයිතරම් වටිනවද? ඔව්. ඇත්තරම මේ අද වෙනකොට අපි ෆොටෝස් ගන්නවා තමයි. කවුරු හරි කෙනෙක් යටතේ ඉගෙනගෙන හරි එහෙම නැත්නම් අපි සොයන් ඉගෙනගෙන හරි මොන ආකාරයකින් හරි අපි ඒ ෆොටෝස් ගත්තට ඒකේ පිළිවෙල කියන එක, ඒ කියන්නේ ගත යුතු ආකාරය, මොන ආකාරයෙන්ද මේ දේ වෙන්න ඕනේ, මොන වගේ පෙළගස්මක්ද වෙන්න ඕනේ, ෆොටෝ එකක් ගන්නකොට කෙනා ඉන්න ඕනේ කොහමද, මේවා සවි කරන්නේ උපකරණ කොහොමද තියාගන්නේ, ඒ වගේ අර පිළිවෙල කියන එක තමයි ගොඩක් දුරට ඒක තුළ වෙන්නේ. ඒ හරහා අපේ වැඩ කටයුතු කාර්යක්ෂම කරගන්න සහ ප්‍රමිතිය කියන එක, ඒ කියන්නේ වැදගත්ම තැන එතන, ඒ කියන්නේ ප්‍රමිතිය කියන එක තුල තමයි මං තැන ඕන තැනක දියුණුව ඇති වෙන්නේ. අන්න ඒකට අවශ්‍ය වටපිටාවක් ගොන්නගෙන තමයි ඉන්වීක ලෙවල් 4 කියලා වෙන්නේ. ඒක අනිත් එක තමයි ඒක අපිට අපේ ශේෂය ලබන්න පුළුවන් ඩිප්ලෝමාවක්. ඒක කැපකිරීම කරන්න මහන්සි වෙනවා, කෝස් එකක් තුනේ ටික් කරලා එන්න ඕනේ තැනට. ඒක ටිකක් ලේසිමත් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම අනුරාග මහත්මයා කිව්වා වගේ අනාගතේ අනිවාර්ය එකක් වෙනවා අවම ගානේ අවම තරමේ ඉන්වීක ලෙවල් 4 කියන එක. ඒක නිසා මෙතුමා කිව්වා වගේ මමත් ආරාධනා කරන්නේ ඒ අපි මේ එන ගමන තුර අපි ස්ටුඩියෝ එකක් කරන ෆොටෝ ස්ටික් ගන්නෝ කස්ටමර් දෙනෝ කස්ටමර් එක වැඩ කරනවා ඒ ඔක්කොම හරි පිළිවෙලකට නිවැරදි ආකාරයෙන් කරන හැටි ඉගෙන ගන්න නම් NVK 4 කරන්න. දැන් කැමරාවක් තිබ්බ පමණින් ඡායාරූප ශිල්පියෙක් වෙන්නත් බෑ නේද? ඒකට හොඳ දැනුමක් තියෙන්නට ඕනේ. හොඳ හැක් තියෙන්නට ඕනේ. දැන් ඔබතුමා අනුරංග මහත්මයා කිව්වා මේ දවසේදී අර අගය කිරීමක් සිද්ධ කරනවා කියලා. මෙතනදී කොහොමද ඒ අයට ඒ අවස්ථාව ලබා දෙන්නේ? කොහොමද එදා දවසේදී ප්ලෑන් කරලා තියෙන්නේ? කොහොමද ඒ සිද්ධ වෙන්නේ? ගාත් දිස්ත්‍රික්කයේ අගය කිරීම අපි ප්ලෑන් කරලා තියෙන අතරම ශේෂ්ත්‍රයේ නිපුණතාවයේ අවුරුදු 60කට වැඩි ප්‍රමාණයක් ඉන්න ප්‍රමාණයක් වගේ. එතකොට මේ ඒකිනුත් අපිට අපේ දක්ෂයෝ අපි අතරින් වියෝ වෙච්ච කට්ටියක් පිරිසක් ඉන්නවා. අපිට ඔවුන්ට අවස්ථාවක් මේ වෙලාවේ ලැබෙන්නේ නැහැ. ඒ වගේ එතකොට අපිට ජීවතුන් අතර සිටින ශේෂ්ත්‍රයේ පරණම අවුරුදු 60කට වඩා එක්ස්පීරියන්ස් තියෙන පිරිසක් ඉන්නේ. දැනට ඇත්තටම ඌ සමහරලාට වයවෘද්ධ වෙලා ඉන්නත් පුළුවන්. ඒ සියලු දෙනාම අගය කරන්නේ ඔවුන්ගේ ළමයි අපිත් එක්ක දැන්ට වෘත්ති විමසින් අපිත් එක්ක රැඳී ඉන්න. ඒ කට්ටියව අපේ වෙනම කමිටි එකක් කරහා ඔවුන්ව පත් කරලා ඒ හරහා තමයි තෝරා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. අපි මේකෙදී කරන කිසිම දෙයක් මේ අපි දෙන්න අතරේ පවණක් ගණ දිනුවක් වගේ යන්නේ නැහැ. අපි මේ වැඩේදී ටෙන්ඩර් බෝඩ් සිස්ටම් එකකට තමයි හැමදේම කරේ. අතන අපි LED wall එකක් සවි කරනවා නම් ඒකටත් ටෙන්ඩර්
ඒක අරගෙන ඒක ටෙන්ඩ බෝඩ් එකට දාලා පැහැදිලිව විනිද භාවයෙන් කරගෙන අපි මේ වැඩේ ඉවර වෙලත් මගේ එකම අරමුණ තියෙන සතුටෙන් hina වෙලා අපි සියලු දෙනා එක්ක ඉන්න ඕන. ඒක නිසා ඒ කටයුත්ත එහෙම වෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් තෝරා ගැනීම සිද්ධ වෙන්නේ එම දිස්ත්‍රික්කේ නියෝජනය කරන කෙනාගේ අරමුණ තමයි ඒ අගය කිරීම සිද්ධ වෙන්නේ. ওই විදිහට අගය කිරීම කොටස් දෙකකින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම මේ දිස්ත්‍රික්කේ අනිත් මිනිසුන්ගේ අතරේ ඇත්තටම මේ අපි පිළිබඳ ප්‍රසාදයක් ඇති වුණා මේ කරන කටයුතු වෙනුවෙන්. මොකද සමහරවිට මොනම උත්සවයකට ගියත් අපි යනවා සහභාගී වෙලා එනවා විතරයිනේ. අපිට ඕන අපි ගාල්ලෙන් දකුණේ. ආගන්තුක සත්කාර අතින් අපි ප්‍රබලව ඉන්න නගරයක්. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ එන හැම කෙනාටම හොඳටම සලකන්න. කන්න බොන්න දීලා ඒ තියෙන උපස්ථාන ටික ඒ විදිහටම අපේන අතරේ ඒ අපේ ශේෂ්ඨයට යම් දෙයක් ලබා දීම තමයි ඉදාර අපි බලාපොරොත්තු වෙන්නේ. දැන් හොඳටම සලකන්න ඒ ආගන්තුක සත්කාර කරන්න සම්පත්දායක ඕනේනේ. කොහොමද විශේෂයෙන්ම මේ දේදී ඒ අවශ්‍යතාවය කොහොමද සපුරගත්තේ? ඒහා සම්බන්ධ ගැටලු තිබුණාද කොහොමද? ඇතරම වැඩසටහනක මූලිකම ගැටලුව වෙන්නේ ආර්ථිකය, මුදල්. ඉතින් මේකේ ලොකු බජට් එකක් තියෙනවා. ඇතරම 800කට සංග්‍රහ කරන්න සහ ඒ සියලු පාසුකම් සපයා දෙන්න ලොකු බජට් එකක් තියෙනවා. ලොකු මුදලක් වැය වෙනවා. ඇතර අපිට අපේ සේවකදායකයෝ, ඒ කියන්නේ අපිට අපි බඩු ගන්න ආයතන, ඒ ආයතන ගොඩක් අපිට ඉදිරිපත් වුණා සහයෝග දෙන්න. මොකද අපි දෙයක් කරනවා නම්, හොඳ දෙයක් කරනවා නම් හැමදාම එයාලා අපිත් එක්ක ඉන්නවා, අපිට උදව් කරන්න. ඒ වගේම මේ වරත් ඒ අයගෙන් අපිට ඒ අවශ්‍ය සහයෝග සියල්ල ලැබුණා. ඒත් එක්කම අපි සමුරු කලාපයක්, වැළඳැන්වීම් ප්‍රචාරයෙන් සමුරු කලාපයක් සූදානම් කරගෙන යනවා. නලින් උඩුගම්බල මහත්මයා තමයි සියල්ල පාරව ඉන්නේ. ඒ හරහා ලොකු මුදලක් අපිට ඒකෙන් ලැබෙනවා. ඊළඟට සහභාගී වෙන සියලුම චාරුපචාල හිමියන්ගෙන් පොඩි මුදලක් අය කරනවා. ඒ කියන්නේ කෑමකට යන මුදලටත් වඩා අඩු ගාණක් අපි අය කරනවා ටිකට් එකක් විදියට. ඒ ටිකට් එක ගත්තත් එයාලට ඒක ලොකු වාසිය තියෙනවා. ඒ කියන්නේ දිනුම් මැදීම් තියෙනවා ඒකේ. පළවෙනි ත්‍යාගයේ සහ දෙවෙනි ත්‍යාගයේ විතරක් මම කියන්නම්. පළවෙනි ත්‍යාගයේ ඇතළම මේ විදේශ සංචාරයක් තියෙන්නේ. දෙවෙනි ත්‍යාගයේ සුඛෝපභෝගී හෝටලයක නවතක් තියෙනවා එක් දිනක. ඊට පස්සේ තුන්වෙනි එක අපිට අවශ්‍ය කරන මැෂින් ගන්න ආයතනයක් සමග ඩිස්කවුන්ට් එකකට යනක. ඒ වගේ කියන්නේ පළවෙනි වගේ සැලසි සාගිය 40ක් තියෙනවා. ඒ ගන්න ටිකට් එකට සාධාරණයක් අපි එතන ඉෂ්ට කරලා තියෙනවා. ඒත් එක්කම ලංකාවේ අනිත් දිස්ත්‍රික්ක 24 බොහෝ දිස්ත්‍රික්ක වලින් යාළගේ සුබපැතුමක් විදිහට රුපියල් 50,000 මුදලක් අපිට දෙනවා. ටිකට් එක ගන්නවට අමතරව ඒක ගොඩක් අගය කරන අපි ස්තුති වෙනවා ඒකට. මොකද ඒ මුදල් දෙන්නේ මේකට තියෙන ලොකු ආසාව කැමැත්ත නිසා. මොකද මේක මේ වර්ෂයේ අපිට ගාව දිස්ත්‍රික්කයට ගන්න ගියවුරුදු රත්නපුර දිස්ත්‍රික්කයේ තිබිලා මේ වර්ෂය ගනිද්දී ඒ අවස්ථාවට බොහෝ දෙනෙක් මේක ඉල්ලුවා. අපිට කොහොම හරි ගාව දිස්ත්‍රික්කයට මේක ලැබුණා. ලබන වර්ෂයත් ඒ වගේම ඉල්ලන පිරිසක් බොහෝ පිරිසක් ඉන්නවා. අපි එකිනෙකා හැම දිස්ත්‍රික්කයක් එක්ක උදව් කරගන්න නිරන්තරයෙන්ම. ඒ උදව් කර ගැනීම තුල තමයි අපිට මේ ගමන යන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ අපි අතරේ බැඳීම නිසා මේ හැදිච්ච ලින්ක් එක, මේ ගොඩ නැගිච්ච දේ ලංකාවේ කොහෙ ගියත් අපිට අවස්ථාවක් තියෙනවා. ඒකයි අපේ මේ එකමුතුවේ එකම බලපෑම. හොඳයි. ලෝක ඡායාරූප දිනයට සමගාමීව ගාලු දිස්ත්‍රික්කයේ ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය විසින් සංවිධානය කරන සුවිශේෂී වැඩසටහනක් ගැන අපි කතා බහ කරමින් ඉන්නේ. පුංචි විරාමයක් අරගෙන ඉක්මනටම ආයෙත් අපි එනවා. ඔහොමම ඉන්න. ලෝක ඡායාරූප දිනය අගෝස්තු 19 වෙනිදාට යෙදිලා තියෙනවා. ඉතින් මේ හා සමගාමීව ලෝකයේ පුරාත ලංකාවේත් විශේෂිත වැඩසටහන් සිද්ධ වෙනවා. ඉතින් ගාලු දිස්ත්‍රික්කයේ ඡායාරූප ශාලා හිමියන් සූදානම් වෙලා ඉන්නවා මේ වෙනුවෙන් සුවිශේෂී වූ වැඩසටහනක් දියත් කරන්න. ඒ හරහා ප්‍රතිලාභ ලබා ගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඉතින් අපි ඒ ගැන කතා බහ කරමින් ඉන්නේ. සභාපතිතුමා, අපිට කියන්න දැන් දරුවන්නේ අනාගතේ දැන් මේ වෘත්තීමේ වශයෙන් කරන්නට පුළුවන් දෙයක්. කොහොමද මේ පැත්තට දරුවන්ගේ තියෙන නැඹුරුතාවය ඔබතුමා දකින්නේ? දරුවන් ඇත්තරම දැන් ඡායාරූප කලාව ආවේ ටිකක් එහා තැනක ඉඳලා. මොකද ඒ කාලේ ඡායාරූපයක් ගන්නවා කියන්නේ වෙඩින් එක ෆොටෝ ගන්නවා කියන්නේ ෆොටෝ කැලි 4ක් හෝ 5ක් හරි ගන්න එකක්.
මොකද ඒක ෆොටෝ එක ගහලා ගෙනල්ලා print කරලා පස්සේ තමයි ඒක දන්නේ මොකද්ද මේක වෙලා තියෙන්නේ කියලා. එතකන් දන්නේ නැහැ. පෞකාලීනව යද්දී black and white වලින් පස්සේ color වලට එනකොට black and white කියන එක අපිට අපේ නිවසේම print කරගන්න පුළුවන් හැකියාවක් තිබ්බා. හැබැයි ඊට පස්සේ color කියන එකට එනකොට වර්ණ ඡායාරූපට එද්දී අපිට එහෙම කරගන්න බෑ. ඒකට යන්ත්‍රෝපකරණ අවශ්‍ය වුණා. එතකොට ෆොටෝ එක ගහලා සමහරලාට මුල් කාලේදී ලංකාවේ print කරේ නැහැ. සිංගප්පූරේ වල print කරන්න. ඊට පස්සේ කොළඹට එනවා. wedding එකේ පින්තූර අරගෙන සිංගප්පූරු ගිහලා ආවට පස්සේ තමයි තියෙන්නේ ෆොටෝ දිනන දද්දි කරලා. එතකන් දන්නේ නැහැ. ඒතර ඒ එහෙම එහෙම ආපු කලාව අද වෙනකොට ගහපු ක්ෂණික බලන්න පුළුවන් මට්ටමක් ඇතිලා තියෙනවා. තාක්ෂණයේ දිනුන හොඳයි. හැබැයි තාක්ෂණයේ දිනුනවත් එක්කම අපිට පොඩි පරිහානියකුත් වෙලා තියෙනවා. මොකද අනාගතයේදී එන අයට ස්ටුඩියෝ එකක් කරලා ඒක රැකගන්න බොහොම අමාරු වෙයි. අපි ඒ වෙනුවෙන් ලොකු උත්සාහයක් දරන මේ වෙනකොට අනාගතයේ ස්ටුඩියෝ එකකට යන්න විරදරන යම් කෙනෙක් ඉන්නවා නම් මේකේ ඡායාරූප කිහිපයක් ඕ අපි අතින් රැකලා තියන්න. බර්ත්ඩේ එකක් වෙඩින් එකක් නැති වුණත් අඩුම ගානේ අපිට අත්‍යවශ්‍ය වෙන ඡායාරූප කිහිපයක් තියෙනවා. ඒක රජයත් එක්ක සම්බන්ධ ඡායාරූප කිහිපය, ඩ්‍රයිවිං ලයිසන් එක, ජාතික හැඳුනුම්පත, මම කලින් කිව්වාගේ පාස්පෝර්ට් ඡායාරූපය, ඒ වගේම තැපැල් හැඳුනුම්පත, ඊට පස්සේ එනවා පෙන්ෂන් යදි ෆොටෝ එකක් එනවා. ඊට පස්සේ දැන් අලුතෙන් එවලා තියෙන ඉඩමක් ලියාපදිංචි කරන උනන් ඡායාරූපයක් අවශ්‍යයි. ඒ වගේ අවශ්‍ය සියලු ඡායාරූප ඔන්ලයින් ක්‍රමයට. ඒ කියන්නේ ප්‍රමිතියක් ඇතුව දැන් නැෂනල් ID පාස්පෝර්ට් එකද මේ සෝරි පෝස්ටල් ID තැපැල් හැඳුනුම්පතේ ඡායාරූපය දැනට පිටියකට තියලා ෆොටෝ එකේ ෆෝන් එකෙන් ගහලා print කරන් යන මට්ටමක් තියෙනවා. ඒකේ ප්‍රමිතියක් නැහැ. නිසියාකාරයක් නේ. ඒක හරහා ලොකු ගැටුමක් ඇති වුණා අපිට. ලොකු ගැටලු ඇති වුණා. ගිය ෆොටෝස් රිටර්න් වෙලා තිබුණා. ඒ හරහා අපි කතාලා යම් කිසි මට්ටමකට මේකේ ප්‍රමිතියක් හදලා තියෙනවා. හැබැයි අපි උත්සාහ දරන අපේ සංගම් එකතු කුතු හරහා අනාගත දවසක ඔය සියල්ලම යම් කිසි ප්‍රමිතියක ඡායාරූප ශාලාවකින් පමණක් ගේන පින්තූරයක් ඒ සඳහා භාවිත කළ හැකි මට්ටමකට ගොන්නා ගන්න. එහෙම නැත්නම් අනාගතයක් කියන එක අපිට නැති වෙයි. අපේ ළමයින්ට නැති වෙයි. ඡායාරූප ශාලාව කියන එක නැති වෙයි. ඔය හැමෝම ෆෝන් එකේ වෙඩින්ස් කරනවා දැන් මේ වෙනකොට. සමහර ෆෝන් එකේ වෙඩින් කරන්න පුළුවන්. ලොකු ඡායාරූප print කරන්න පුළුවන්. ඒ මට්ටමකට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. තාක්ෂණය දියුණු වෙද්දී ස්ටුඩියෝ වලට යම් කිසි බලපෑමක් වෙලා තියෙනවා. ඒ බලපෑමට කොහොමද මූණ දෙන්නේ කියන එකත් එක්ක තමයි අපි ඇත්තටම මෙන්න මේ ලංකාවේ සියලු දෙනා එකතු වෙන්නේ. ලංකාවේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ සියල්ලට විසඳුම හොයන්නේ. අනාගතේ බලමු. ළමයි වෙනුවෙන් යම් කිසි දෙයක් අපිට කළ හැකි නම් අපි දකින්නේ අපි එතන ජයක් ගත්තා කියලා. ඒ කියන්නේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරගන්න පුළුවන් වෙන්නට ඕනේ නේද? ඔවුන් රැකගන්නට එපයි වර්තමානයේ ඔවුන් රැකගත්තොත් තමයි අනාගතයේදී චාරෝපශාලා හිමියන් ඉන්නේ ලංකාව ඇතුලේ. අනුරංග මහත්මයා දැන් NVQ ලෙවල් එක ගැන කතා කරා. දැන් එතකොට මේ වැඩේදී වර්ක්ෂොප්ස් තියනවද? කොහොමද දරුවන් පුහුණුවක් ලබා දෙනවද? චාරූප ශිල්පීන්ට පුහුණු ලබා දෙන අවස්ථාවන් තියනවද? කොහොමද? අපි මේ දැන් NVQ ලෙවල් 4 කියන එක දැනුම ආකල්ප සහ කුසලතා යන කරුණු තුන යටතේ තමයි යන්නේ. ඉතින් අපි මෙතෙන්දී රෙජිස්ට්‍රේෂන් එකක් පමණයි කරගන්නේ. මේක ලොකු දෙවන්ත කාර්යයක් NVQ level 4 කියන්නේ. ඒකේ සම්බන්ධීකරණය තමයි අපි එතෙන්දී ඇති කරලා දෙන්නේ. සහ මේකේ වැදගත්කම පැහැදිලිව නයිට් ආයතනෙන් ඇවිල්ලා ඒ පැහැදිලි කිරීමක් තමයි එදාට සිද්ධ වෙන්නේ. එදාට අපි මොනවත් වර්ක්ෂොප් ලොකු කාලයක් නැහැ අපිට ඇත්තටම මේ ඒක ඇතුළතදී කරන්න. අපි කැමති එදාටත් ඒ විදිහට කරන්න පුළුවන් වෙනවනේ. ඒ කොටස් වශයෙන් ඊට පස්සේ ඒ සංගම් වලට වෙන වෙනම මේ වෙනකොට ගාලු දිස්ත්‍රික්කයේ ඇත්තටම අපි NVQ level 4 කණ්ඩායමක් අරගෙන ඉවරයි. ඒ පළමු කණ්ඩායමට මමත් ඇතුළත් වෙලා ඉන්නෝ. ඒකේ ලබාගත්තී ඒ දැනුම අපිට ගොඩක් වටිනෝ. ඒක නිසා ඒ වගේම කොළඹ, රත්නපුර, ගම්පහ මේ වෙනකොට NVQ level 4 කොළඹ දිස්ත්‍රික්කයේ NVQ level 4 කණ්ඩායමක් බිහි වෙලා ඉන්නෝ. දැනට රත්නපුර සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙන් මේ වෙනකොට කරගෙන යනවා NVQ level 4. ඒක කියන්නේ මේකේ අවශ්‍යතාවය දැනෙලා. දැන් අපිට ඕන අනිත් දිස්ත්‍රික්ක වලටත් මේක මේ අවශ්‍යතාවයේ සහ වැදගත්කම පෙන්වන වැඩ පිළිවෙලක් තමයි එදා දවසේ සිද්ධ වෙන්නේ. ඊට අමතරව දරුවන් වෙනුවෙන් ඇත්තටම අපි වර්ක්ෂොප් එකක් මේ වෙනකොට ගල මහින්ද විද්‍යාලයේ පාසල් 20ක විතර ප්‍රමාණයක් සහභාගී වෙන ළමයි 200කට.
දෙවන්ත වර්ක්ෂොප් එකක් කරා. ඒකෙදි ඇත්තටම අපි ඔවුන්ට පුහුණුවක් ලබා දුන්නා ප්‍රදර්ශන ඡායාරූපයක් ගන්න කොහොමද කියන එක සහ ඡායාරූපයේ වැදගත්කම. බ්ලැක් ඇන් වයිට් ඇත්තටම අපේ මුල් අවදීවේ බ්ලැක් ඇන් වයිට්. දැන් ඒ බ්ලැක් ඇන් වයිට් ප්‍රින්ටින් රීටජින් කියන ඒවා ළමයි ඇත්තටම අහපු නැති දේවල්. ඉතින් අපි ඒව ගැනත් අවබෝධයක් ළමයට ලබා දීලා එදා දවසේදී අපි ඒගොල්ලන්ට පූර්ණ දැනුවත් කිරීමක් සිද්ධ වුණා. ලෝක ඡායාරූප දිනය වෙනුවෙන් පැවැත්වෙන ඡායාරූප ප්‍රදර්ශනයේ ඡායාරූප ලබා දීම පිළිබඳව. ඒකෙදි ඒගොල්ලෝ ලොකු දැනුමක් ලබා ගත්තා. අපිට දැන් එදා දවසෙන් පසු ඇත්තටම ඡායාරූප විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. ඒවායින් ගන්න විනාශලට තෑගිදීමක් තමයි එදා දවසේදී අපි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපිට ලොකු කාලයක් නැති නිසා. ඊට අමතරව අපි සමාජ සුභසාධන කටයුත්තක් වශයෙන් එදා දවසේදී ගම්මානයක තියෙන يعني දුප්පත් වගේ වෙන ළමයි පිරිසකට අපි පොත්පත් ලබා දීමක් තියෙනවා. පාසල් හරහා සිද්ධ වෙනවා. හිමදුව ප්‍රදේශයේ සහ ඊට යාබද තවත් මේ ගමක ඉන්න එතකොට ඒකෙන් තෝරාගත්ත ප්‍රාදේශීය මට්ටමින් තෝරාගත්ත පාසල් දෙකක විශේෂ වූ ළමයි සහ සාමාන්‍ය දුප්පත් කියලා ඒ පාසලෙන් නිර්දේශ කරපු ළමයි පිරිසකට පොත් කට්ටල සහ සපත්තු බෑග් සියලු දේවල් 25 දෙනෙකුට ලබා දීමකුත් එදා දවසේ සිද්ධ වෙනවා. බොහොම සුබ කටයුතු කිහිපයක් මෙෂ්ට සිද්ධ කරන්නට නියමිතයි. ධර්මසිර මහත්මයා දැන් මේ වැඩ කටයුත්ත කරගෙන යනකොට බොහෝ දෙනෙක් උදව් උපකාර කරනවා. බොහොම බාහිර දූර කටයුත්ත. දැන් මේක ගාලු දිස්ත්‍රික්කයේ සිට වෙන්නේ. ඔබ සියලු දෙනාම එකට එකතු වෙන අවස්ථාවන් තිබෙනවද මුළු දිවයිනින්ම? කොහොමද එකට එක්කාසු වෙලා Tamange අදහස් බෙදා ගන්න? තව දුරටත් කොහොමද අනාගතයේදී මේ ඡායාරූප ශාලා හිමියන්ගේ රැක ගැනීම පිළිබඳව ඔබ සියලු දෙනාටම එකට එකතු වෙන අවස්ථාවක් ලැබෙනවද? ඔව් මෙමය. දැන් ගාලු දිස්ත්‍රික්කයේ විදිහට ගාලු දිස්ත්‍රික්කයේ සියලු ස්ටුඩියෝ බහුතරයක් සියලු ස්ටුඩියෝ කිව්වොත් ඒක මම හිතන්නේ වැරදිනේ වැරදි. බහුතරයක් ස්ටුඩියෝ අපි මාසෙ එක දවසක් එකතු වෙනවා. එතනදී 80කට මඟ 80කට ආසන්න පිරිසක් අපේ ක්‍රියාකාරී වෙන්නේ 50ත් 60ත් අතර හැම මාසෙකම එකතු වෙනවා. ඒ එකතු වෙලා දිස්ත්‍රික්කයක් වශයෙන් අපිට යම් කිසි වැඩ කොටසක් කරන්න තියෙන අපි එකක් තමයි ප්‍රධානම කාරණාවක් වෙන්නේ. අපේ මිල ගණන් පාලනය කරගෙන කොහොමද නිවැරදිව මිල ගණන් කරගෙන යන්නේ. මොකද සමහර ස්ටුඩියෝ එක ගානක් තව ස්ටුඩියෝ තව ගානක් ඒක ගැටලුකාරී සත්‍යයක් නිසා අපේ එකමුතු බව නිසා එකතු වෙන නිසා හැම මාසෙකම අපිට මේ මිල ගණන් කතා බහ කරලා එක මිලකට පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම තමයි ඒක ක්වොලිටි එක. අපිට පාරිභෝගිකයාට හොඳම දෙයක් දෙන්න නම් අපි හොඳම විදිහට ඒක හදලා දෙන්න ඕනේ. ඒකට අවශ්‍ය දැනුම. ඒ දැනුම අපි අතර ෂෙයා කරගන්න හොඳ අවස්ථාවක් තියෙනවා හැම මාසෙකම එකතු වෙන අවස්ථාව තුල. එතකොට දිවයිනේම ලංකාවේම එකතු වෙන අවස්ථාවලුත් එනවා. දැන් විශේෂයෙන්ම කියනවා නම් සමස්ත ලංකා සංගමයක් මං කිව්වා පීඨවල තියෙනවා. ඒ කාර්යාල සමාජ ආකා සංගම පීඨවල තියෙන්නේ. සමස්ත ලංකා සංගමයේ අපි සූම් තාක්ෂණය හරහා එකතු වෙන අවස්ථාවල් තියෙනවා. එහෙම නැත්නම් දැන් අපේ කාර්ක සභාව කියන්නේ කෙටි පිරිසක් සියලු දිස්ත්‍රික්කම නියෝජනය වෙන එක් පුද්ගලයෙක් වගේ එකතු වෙන අවස්ථාවක් තියෙනවා. මාස 3කට වගේ සැරයක් අපි එකතු වෙලා අපි ගැටලු සාකච්ඡා කරනවා. අගෝස්තු මාසෙත් එහෙම මේ උත්සවයේ අතරේ එහෙම අවස්ථාවක් අපිට උදා වෙනවා. එහෙම එකතු වෙලා තමයි දැන් දිස්ත්‍රික් මට්ටමින් තියෙන ගැටලු ටික සමස්ත ලංකා මට්ටමට අපි ගේනවා. ඒක නියෝජනයක් ප්‍රධාන නිලධාරීන් සභාපති ලේකම් භාණ්ඩාගාරික සංවිධායක කියන හතරන හරහා එනවා මව් සංගමයට. මව් සංගමයේ සමස්ත ලංකා සංගමයේ ඒ හරහා තමයි අවශ්‍ය ආයතන වලට ඉදිරිපත් වෙන්නේ. මොනාර ගැටලුවක් ආවම අපි පාස්පෝර්ට්ේ ප්‍රශ්නයක් ආවොත් ඕක දිස්ත්‍රික් සංගමයේ දිස්ත්‍රික් සංගමෙන් සමස්ත ලංකා සංගමයට එතනින් තමයි අදාළ ස්ථානයට ගිහිල්ලා ඒකට යම් කිසි ආකාරයක විසඳුමක් ලැබෙන්නේ. ඒක ලොකු ලින්ක් එකක් තියෙනවා අපි ලංකාවේම ස්ටුඩියෝ එකතු වෙච්ච ගෲප් එකක් තියෙනවා. නැෂනල් ඐඩෙන්ටිටි එකට අදාළ ඒ ආයතනයත් එක්ක එකතු වෙච්ච ගෲප් එකක් තියෙනවා. කොයි හරි තැනක ෆෝල්ට් එකක් ආවොත් ඉතින් අපිට ඔන්ලයින් ක්‍රමයක් තියෙන්නේ. ජාතික අඳුනුම් පත තියෙන ඔන්ලයින් ක්‍රමයක්. මොකද අපිට ඕන ෆොටෝ එක දාන්න බෑ ඒකට. ඒකට දාන්න නම් අදාළ ආයතනයට ගිහිල්ලා සොෆ්ට්වෙයාර් එකක් කරහා ඒ සොෆ්ට්වෙයාර් එකට අනුමත වෙන්නේ මේ ඡායාරූපේ තමයි සුදුසු කියලා. සමහර වෙලාවට යම් යම් ගැටලු නිසා ඔය සොෆ්ට්වෙයාර් එක ඕපන් වෙන්නේ නැහැ. හරි මොනවා ගැටලු ආවොත් අන්න එතෙන්දී අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ස්වභාවය.
ක්‍රියාත්මක වෙලා අර ගෲප් එක හරහා අපිට විසඳුම් ලැබෙනවා. මොකද මේ ලංකාවේ සියලු දෙනාගේ මේ තියෙන ලින්ක් එක ඒ ඒකබුතුභාවය සහ ඒ දේවල් නිසා අපි නිතර හමු වෙන නිසා අපේ ගැළු ගොඩක් විඳ ගන්න පුළුවන් අපේ ශේෂ්ත්‍රය තුල. දැන් ධර්මසිරි මහත්මයා සඳහන් කරා හැම කෙනෙක්ම නෑ, හැම ඡායාරූප ශාලා හිමියෙක්ම නෑ මේ සංගමය තුල. හැබැයි ඉන්න කෙනාටයි නැති කෙනාටයි ඉන්න කෙනාට ලැබෙන ප්‍රතිලාභ මොනවද? නැති කෙනෙක්ට වඩා දැන් මොනවද මේ සංගමය හරහා එහෙම ලැබෙන්නට පුළුවන් විශේෂ වරප්‍රසාද එකට එකතු වෙන එකෙන්? එකට එකතු වෙන එක තුල දෙන ඇත්තරම දැන් අපි වර්ක්ෂොප් එකක් වැඩමුළුවක් කරනවා නම් ප්‍රධානම අවස්ථාව තියෙනවා සංගමයේ නිලවසෙන් සමාජිකත්වයේ ඉන්න කෙනාට. සමහරට යාර ඒවට සාර නොමිලේ වෙන්න පුළුවන්. හැබැයි එළිය කෙනාට එක ලැබෙන්නේ නැහැ. එළියගෙනත් මේක ඇතුළේ ඇවිල්ලා සමාජිකත්වය අරන් තිබුණොත් එයට ඒ අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් එළියෙන් මේකට කියන කෙනාට යම්කිසි මුදලක් ගෙවිය යුතුයි. සහ අපි අතරේ සුබ සාධන කටයුත්තක් තියෙනවා. මොකද අප කරදරයක් කරනවා කියලා කියන එක කියලා වෙන්නේ නැහැ. හිටි හැටි වෙන සිද්ධියක සමහරලාට ඒ වෙලාව වෙනකොට එයාගේ ඇතේ මුදල් නොති වෙන්න පුළුවන්. සංගමයක් විදිහට අපි යම්කිසි නිශ්චිත මුදලක් යම්කිසි කරදරයක් වුණොත් අපි ඒක හදලා තියෙනවා. ඒක පිට ඉන්න කෙනාට නෑ. ඒ අවශ්‍ය තියෙනවා. ඒ වගේම තමයි මම මතක් කරනවා මෙහෙම දෙයක් අපේ තරා ස්ටුඩියෝ එකක් සම්පූර්ණයෙන්ම අළු වෙනම ගිනිගත්තා. ගල්දිස්සිකේ. ඒ ගිනිගත්ත වෙලාවේ කිසිම දෙයක් නෑ. යාළු. ආයේ හෙට ෆොටෝ ගන්න කැමරාවක්වත් නෑ. ඒ අවස්ථාවට ක්ෂණිකව ගල්දිස්සිකේ ඉදිරිපත් කළ ඒ වැඩේට දවුකල් ඔක්කොම කරලා තිබුණට වැඩිය හොඳ මට්ටමට ලංකාවේම සියලු දෙනා එකතු වෙලා සියලු බඩු නොමිලේ සපයලා දුන්නා. එහෙම උළුවන් උනේ අපේ සංගමයේ සමාජිකද දරපු නිසා. එහෙම නැත්නම් අපිට ඒක කරන්න නීත්‍යානුකූලයි තියන්නේ. මොකද අපි සංගමයේ පවත්වාගෙන යම්කිසි නීති රාමුවක් අදාගෙන ඉන්නවා. ඒ නීති රාමුව ඇතුළත තමයි සියලු දේ අපිට කරන්න හැකියාව තියෙන්නේ. ඒතර සංගමයට ඇවිල්ලා සංගම ව්‍යවස්ථාවක් කියලා එකක් තියෙනවා. ඒකට යටත් වෙලා ඒ රාමුව තුළ රැකෙන කෙනාව අපි රැකගන්න උත්සාහ කරමු. සමාජිකයන් විසින් සංගමය රැකගනිද්දී සංගමය විසින් සමාජිකය රැකෙන. සංගමයකට එකතු වෙන එකේ ප්‍රධානම වැදගත්කම තියෙන ඉතන. මොකද සමහර අයට ඕක දැනෙන්නේ නැහැ. යම්කිසි දෙයක් මුල වෙලාවට තමයි දැනෙන්නේ. එතකන් කියන්නේ මට එහෙම එකක් වෙන්නේ නැහැ කියලා. ඒ සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි මම හිතන්නේ. අපි වයසත් එක්ක අපිට වයසයිද? ඒ වයසත් එක්ක අපිට දැනෙන දේ නිසා තමයි මේ ගමන අපි අරන් ඉන්නේ. ත්‍රේ හරහා ඔය අපේ අනුරග මහත්මයා එම එනවා. අපිත් එක්ක ළඟින් ළඟින් දැන් එනවා ඉතින්. එහෙම පිරිසක් ඉන්නවා. හැබැයි ඔතන ගේන්න බැරි බොහෝ පිරිසකුත් ඉන්නවා. ඒ අය හරීම අමාරුවේ අර කියන නීති දාලා යමක් දීලා නීති දාලා තියාගෙන ඉන්නවා. හැබැයි දවසක තේරෙයි මේ කරපඩේ හොඳයි කියන එක. අර තේරෙන්නේ නැහැ. ඕක තමයි ඇත්තම අපේ සමාජිකත්වයේ සහ අපේ ආයතනවල ඉන්න අයගේ හැටි එක එකිනෙකට වෙනස් වෙන නිසා. අනිත් එක තමයි ගොඩක් දුරට අපි හැම මාසයකම එකතු වෙදී යම්කිසි දෙයක් දෙන්න උත්සාහ දරන හැම කෙනෙකුටම දැනුමට යමක්. අපි අර NVQ level 4 කියන එක කරාම ඒක වෙන්නේ අපේ දැනුම දන්න දැනුම කලමනාකරණය කිරීමක් තමයි වෙන්නේ. යම්කිසි කෙනෙකුට උගත්කම තියෙන්න පුළුවන්. මේ උගත්කමේ ප්‍රයෝජනේ ගන්න නම් බුද්ධියක් තියෙන්න ඕනේ. උගත්කම විතරක් මදි මං දකින්න මට දැනෙන විදිහට බුද්ධිය සහ උගත්කම දෙක තිබුණොත් ලොකු ගමනක් යන්න පුළුවන්. අපිට ඒකට අවශ්‍ය යම් යම් දේවල් අපි සමිති වාරකයේදී පොඩි දෙයක් කර දෙන්න උත්සාහ කරනවා. ඒක නිසා ඒ හරහා ඉන්න එක ගොඩක් වටිනවා. අනියොන සහයෝගය හැම තැනකදීම වැදගත්නේ. ඉතින් මේ වගේ ක්‍රියාවලියක් වෙනකොට දැන් සුවිශේෂී වැඩසටහන් දියත් වෙනකොට ඒහා හරහා ප්‍රතිලාභ ලබා ගන්න හැකියාව තියෙනවා සංගමයක් ඇතුලේ වැඩ කරනකොට. අනුරංග මහත්මයා දැන් දැනුවත් වීමනේ වැදගත් වෙන්නේ. දැන් බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත්ද, මෙහිම සංගමයක් තියෙනවා කියලා ඡායාරූප ශාලා හිමියන් බොහෝ දෙනෙක් දැනුවත්ද, නැත්නම් මේ දැනුවත් කිරීම සමාජ මාධ්‍ය හරහා සිද්ධ කරනවද, කොහොමද ඒ දේවල් සිද්ධ වෙන්නේ?
සියලු දෙනාම දැනුවත්. ඇත්තටම මේකට දැන් පරිබාහිර පුද්ගලන්ට පැමිණීම වෙන්නේ නැහැ. දැන් අපෙන් අහන ගොඩක් කට්ටිය දැන් අපිටත් එන්න පුළුවන් ද ලෝක ඡායාරූප දිනයට කියලා. එතෙන්දී ඇත්තටම මෙතුමා කිව්වා වගේ අර අපි කොට්ටාසයක් ඉන්න අපිත් එක්ක මේ සංගමේ රෙජිස්ටර් වෙච්ච සංගම් තියෙන ගොඩකට. ඒ සංගමයේ ලියාපදිංචි වෙලා එන පිරිසට පමණයි මේකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ බිනිෆිට් එක ගන්න පුළුවන් වෙන්නේ මේ ඉන්න පිරිසට පමණයි. සමහරවිට අපිට පිටින් ඡායාරූප ශිල්පීන් ගොඩක් ඉන්නවා. ඉන්දියට ඒ ඡායාරූප ශිල්පීන් මුදල් මත පදනම් වෙච්ච පිරිසක් පමණයි මම නම් දකින්නේ. සමාජගත වෙලා සමාජයට දෙයක් කිරීමේ අවශ්‍යතාවය ගොඩක් කට්ටියට නැහැ. තමන්ගේ මල්ල තර කර ගැනීමක් පමණයි දකින්නේ. ඉතින් මෙතන සමිතියක් වශයෙන් ඉන්න අපි සියලු දෙනාම ලොකු කැපවීමක් කළා. දැන් මේ වැඩසටහන හරි කරන්නේ තව දවස් ගියොත් එම මල්ලට ගෙවල් වලින් අපි වෙලවයිද කියන තත්යකටත් වත් වෙලා තින්න 24 hours අපිට දැන් වැඩ කරන්න වෙලා තියෙනවා. කියන 800ක් මේ ලංකාවේ එනකොට ඒන පිරිසට වැඩ කරන්න. එතකොට ඒ දැනුවත් කිරීම ගොඩක් දුරට සිද්ධ වෙලා තියෙන්නේ. මෙතුමා කිව්වා වගේ අපි දිස්ත්‍රික් 25ම එක්ක Zoom meeting කීපයක් පැවැත්තුවා. එතකොට ඒගොල්ලෝ සියලු දේවල් දැනුවත් පැමිණෙනවා. ඒ දැනුවත් වීම සහ අර අපිට තියෙන ප්‍රශ්න විසඳ ගන්න මේ මේකෙන් පසුව කාර්යක්ෂම කර ගැනීම තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමිය කියන වගේ අර දැන් වාද්‍ය ජාලය හරහා ප්‍රචාරය වෙන ප්‍රමාණය ඇත්තටම අඩුයි. සමාජ ජාලය හරහාත් යන දේවල් අඩුයි. හොඳ දේවල් අඩුයි කියන්නේ. ඒ වුණාට අපි අතරින් දැවැන්ත කාර්ය ටිකක් සිද්ධ වෙනවා. චාරප ශිල්පීක් වෙනුවෙන් කරෙන්න ඕන ප්‍රධානම කරුණු ගොඩක් අපි චාරප ශිල්පියගේ චාරප ශ්‍රේෂ්ඨය රැක ගන්න. ලොකු වැඩ කොටසක් කරනවා. ඒ කරන දේවල් ප්‍රචාරය වෙන ප්‍රමාණය අඩුයි. චරණ ටීවී එකටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ අවස්ථාවක් අපිට ඇත්තටම ලබාලා දුන්නට, ජනතාවට මේව දැනගන්න සහ එදා දවසට අපේ කස්ටමර්ස්ලටත් ඇත්තටම ලයිව් අපි එදා දවසේ ටෙලිකාස්ට් එකක් යනවා, FB ටෙලිකාස්ට් එකක් එහෙම යනවා. ගොඩක් කට්ටිය බලන් ඉන්න අපි මොකද්ද කරන්න කියලා. එදා දවසට නැචරල් අපි බලා ගන්නත් පුළුවන්කම ලැබෙනවා. දැන් ඡායාරූප ශිල්පීන් ගැන කතා කරාට ඡායාරූප ශාලා හිමියන් ගැන ඇත්තටම කතා කරනවා බොහොම අඩුයි. දැන් ඔබතුමා මේකට දායකත්වයේ දක්වනකොට කොහොමද ඒ දායකත්වයේ දැක්වීම සිද්ධ වුණේ? දැන් කොහොමද තත්වය? ඔබතුමා අනාගතය ගැන කොහොමද දකින්නේ මේකත් එක්ක? ඔය ඇත්තටම මේ දැන් අපිට ඇත්තනවා අපි වෘත්තිමය වශයෙන් පළපුරුද්දක් ලැබලා තියෙනවා. අපේ පළපුරුද්ද අනිත් කට්ටියට ලබා දෙන්න තමයි ඕන වෙන්නේ. අපි හැම ආයතනයකම සේවකයෝ 4-5 දිනක් අපි යටතේ වැඩ කරනවා. එතකොට ඒ හරහා අපි අපේ ස්ටුඩියෝ එකක් මේන්ටේන් කරනකොට අපි මනා කලමනාකාරීත්වයක් ඇතුව කරගෙන යන්නේ. එතකොට අපිට දැන් අපි මේ රාජකාරිය සඳහා එනකොට අපේ ස්ටුඩියෝ එක වහලා ඉන්නේ නැහැ අපි ඇත්තනවා. අපේ ආයතන විවෘතව පැවිදිලා ඒවා වැඩ කටයුතු ටික යනවා. ඉතින් හරහා අපේ සභාපතිතුමා කියන වගේ දැන් අපි අනිත් කට්ටියට දෙයක් කරනවා විශ්වවිද්‍යාලයෙන් අපිට දේවල් ලබා දෙනවා. මම කියන්නේ ඒ වගේ ඕනම ඡායාරූප ශාලා හිමියෙකුට දැන් මේ වගේ වැඩ කටයුතු වල පැමිණීමෙන් ඇත්තටම අපිට එහෙම පාඩුවක් වෙනවා තමයි, නොවෙනවා නෙමෙයි. හැබැයි සමාජයට දෙයක් සිද්ධ වෙනවා. සමාජයක් කරන නිසා අපිට පාඩුවක් නොවෙනවා නෙමෙයි. අපි ගොඩක් වැඩ කටයුතු කරන නිසා. දැන් ඔබ මේ කටයුතු කරන්නේ ඔබලා තමන් වෙනුවෙන් විතරක්ම නෙමෙයි නේද? අනිවාර්යයෙන්ම ශේෂ්ත්‍රය වෙනුවෙන්. ශේෂ්ත්‍රයේ පිරිසක් වෙනුවෙන් කරන්නේ. මානසික තෘප්තියක් උපරිම ආකාරයෙන් තියෙනවා මේ සිද්ධ වීම සමග. ඒ වුණාට දැන් අපිට තියෙන પાස්පෝර්ට් ලයිසන් අතර ලොකු ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒකේ අපි එදා දවසේ ඇත්තටම પાස්පෝර්ට් ලයිසන් ලයිසන් එක, પાස්පෝර්ට් එක, ඩෙන්ටි කාඩ් එක යන ආයතන වල ප්‍රධාන ඉන්නේ නොකොම සාරිස්තරුන් එදාට එනවා. අපිට තියෙන ප්‍රශ්න විසඳගන්න ඇත්තටම අපිට මන්දගාමීව දැනට ප්‍රශ්න විසඳෙන්නේ. ශීඝ්‍රගාමීව වෙන්නේ නැහැ. අපි මේ වැඩසටහනෙන් පස්සේ බලනෝ අපි පිරිසක් ආයේ නැවත මේ පිරිසම එකතු කරලා මේක ශීඝ්‍රගාමීව වෙන විදියට වැඩසටහනක් හදා ගන්න පුළුවන් වෙනවනම් හොඳයි කියලා මම හිතනවා. එතකොට දැන් අපි මේ ස්ටුඩියෝ එක ඇතුලේ ඇත්තරම මේ ඔබතුමිය කිව්වා වගේ දැන් ස්ටුඩියෝ එකේ මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන්නේ ස්ටුඩියෝ එකේ ඇතුළට ගන්න ආම්පන්න පව අපි එකම ස්ථානයකින් ගන්න පුළුවන් ආකාරයට, ඒ කියන්නේ හැමතැනම ගන්නකොට ප්‍රමිතිකරණයක් ඇතුව ගන්න, අපි වෙනුවෙන් ඒගොල්ලෝ ලබා දෙන්න, අපිට ඒ දෙන බෙනිෆිට් දෙන විදියට අපි ශක්තිමත් වීමක් තමයි අපි පුරවත් දුර බලාපොරොත්තු වෙන්නේ. ධර්මසිරි මහත්මයා, අනාගත සැලසුම් කොහොමද සංගමයේ ඇතුලේ? සංගමය අනාගතේ මගේ නායකත්වයේ දරන කාලය තුල සංගමය කියන ලංකාවේ හොඳම තැනට කියන සංගමය විදියට පත් කරන බොහෝ බලාපොරොත්තු වෙනවා. මේ අගෝස්තු 19 දැන් පස්සේ මේ වර්ෂයේ අවසානයේ පෙර අපේ ගාල් දිස්ත්‍රික්කයේ අය වෙනුවෙන් බොහෝම කාර්යයන් කීපයක් ඉටු කරන්න පෙළගස්සලා තියෙනවා. වැඩසටහන් කීපයක් හරි ආදී. ඒ හරහා නැවතත් පිටින් ඉන්න අයට මේක සමාජගත නොලබන අයට මේකටුළු සමාජිකත්වයේ ගන්න අවස්ථාවක් සපයනවා. ඒක හැමදාම වෙන්නේ නැහැ. වර්ෂයේ දෙකකට එක දවසයි එකට ලැබෙන අවස්ථාව. ඒතර මේ වර්ෂ දෙක තුල අපි යම් කිසි අලසකරසක් කරලා පෙන්නනවා. මෙන්න මේ වැඩ ටික තමයි අපි වෙන්නේ. ඔයාලත් ඇවිල්ලා
සුදුසුයි නම් කැමති නම් හොඳයි නම් සම්බන්ධ වෙන්න පුළුවන්. මේක අර පොඩි ඉහළ මට්ටමක පවත්වාගෙන උපරිම උත්සාහයක් දරනවා. අනාගතයේ ඒ හරහා දැන් අපිට තියෙන ලොකු ගැළලුවක් තමයි අපේ යම්කිසි සමාජිකයෙකුට වයසට යද්දි එහෙම නැත්නම් ලෙඩ වුණාම එහෙම නැත්නම් එකතෙන් වුණාම ඒක හරි දැවැත්ත ප්‍රශ්නයක්. කිසිම දෙයක් අපිට නැහැ, ඉතුරු කරගන්න යමක් විතරයි තියෙන්නේ. එහෙම කෙනෙකුට මේක ඇතුලේ යම්කිසි දෙයක් සංගමය හරහා කරන්න පුළුවන් නම් පෞද්ගලිකම සභාපති විදියට මගේ තියෙන අදහසක් ඒක. උත්සාහ දරන එතෙන්ට යම්කිසි දෙයක් ගොඩනගලා තියන්න මේ නිල කාලය අවසන් වෙන පෙර. අනිවාර්යෙන්ම එහෙම ඔබට හැකියාව ලැබේවි. ඔබටත් බොහොමත්ම ස්තුතියි අනුරංග මහත්මයා, ධර්මසිරි මහත්මයා බොහොමත්ම ස්තුතියි. අද දවසේ අපේ කතා බහට සම්බන්ධ වුණාට මේ වැඩේ සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂාංගේ නිමාවට පත් කරමින් සිහිපත් කරන්නට කැමති අගෝස්තු 19 වෙනිදා තමයි ලෝක ඡායාරූපය දිනේ තියෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි ගාලු දිස්ත්‍රික්කයේ ඡායාරූප ශාලා හිමියන් මේ විශේෂ වැඩසටහන සංවිධානය කරන්නේ. ඉතින් අපේ විශේෂාංගේ අපි මෙතකින් නිමාවට පත් කරනවා.